එ චරිත් ගල් හෙන සිද්ධයට අදාලවසාහ නීතිය සා ඉතිවාශකම් ගැන බොහෝ තොරතුරු ඉදිරිපත් වුණා දැන් අර මේ මාධ්‍ය මර්ධනය කෙන කාරණාව දැන් සමාජ මාධ්‍ය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව වෙන්න කලින් තොරතුරු දැනගත්තේසාම්ප්‍රදායක ජනමාධ්‍යය හරා විතරයි නමුත් මේ තොරතුරු තාක්ෂනයේ ද වුණුවත් එක්කම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය කියන එක මාධ්‍යයක් හැටියට පවිචයන ගත්තයින් පස්සේ මනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ පුළුල් නිදහසක් හම්බුුණම්. දැම් මේ නිදහස මෙහෙම තියනතරවාරේදී මේ කියන ඒ ප්‍රකාශනයේ අයිතිය මර්ධනය කිරීම කියන කාරණා කරලිය දිගැරෙන්නේ එක පැත්තකින් මේ සමාජමාධ්‍ය න්‍යයාමනය කිරීමේ යම්සි නීතිපද්ධතියක් ගෙන් නූන්නේී කියලා කතාබහක් හැදිල තියෙන පසුබිමක. දැන්වෙන්න මේක තමයි මේකේ තියෙන බරපතලම තැන. දැන් මේ වෙනකොටත් මේ තියනාකාරයෙන් මර්ධනය ක්‍රියාත්ම කරන්න ඔය දන්ඩ නීති සංග්‍රහය එකේ විව වගන්තිය සහ යි සිවිල් හා දේශපාලන යිතිවාසිකම් පිළිබඳ ජාතයන්ත සමුතිය පනත තියන වගන්ති දෙෙකින් තමයි මේ වෙන ගොඩත් මේ ය ර්ධනය ක්‍රියාත්මක වෙන්නේ. දැන් වැදගත්ම කාරණාව දැ උ කුමරපිරම නිතිමාත පැදිලි කර වැදගත්ම කාරණාවන් මේඒක විශ්වගන්ති නො පැදිලිකිරීම. එකසි විශ්වගන්තිය පැහැදිලි කිරීමේ කියනවා ආණ්ඩුව වැරද්දක්. එම නැත්තම් පාලනය වැරද්දක්. එහම නැත්ත යුක්තිය විශඳීම හෝ වැරදි හෝ දෝෂ නිවැරදිකරය ගරීමේ අදහසින් පෙන්වාදීමට නීතියෙන් සම්මධ කරන ලබූ යම් කරනක්. ඒක පෙන්වාදීම, මේ වගන්තිී අටතේ වැරද්දක් නෙමේ කියන කාරනාව පැහදිලියීමම වගන්තිය සඳහන් කලා තියනවා. එදකොට ඒ එකසය විශ්ස වගන්තියේ පවා පැහැදිලි කරනවා පැරද්දක් පෙන්වා දීම ඒ වගතතියටට අ්ඩුවේතේ රදක් පෙන්වා දීම දෝෂප පෙන්වා දීම යුක්තිය පසන ලිමික්‍රමේ දෂ පෙන්වා දීම මේ වගන්තියටටතේ වැරද්දක් නෙමේ කියලා. දැන් මේ අදා දැන් ඒයේ සිදුවවෙච්ච සිදධිය ගත්තහම ඒ සිුවවෙච්ච සිද්ධියේ දී මේ පුද්ගලයා කරන්නේ ඒ වෙනකොටත් අන්තර්ජාලය තියන පබ්ලික් ඩොමෙන්න් එක තියන පොදු අවකාශයේ තියන මතයක් බොදු අවකාශයේ තියෙන මතයක් ෂයා කරන එක පුොදු අවකාශයේ තියන කාරණාව පෝස්්්‍රයා ශයාාරයක තමයි මේ පුද්ලය කරන්න ඒ කරන්නේත් මාස හතරකට කලින් ඒ කරන්න පරිසර විනාශය සම්බන්ධෙන් තියන තොරදුරක් තමයි ෂයා කරන්න මාස හතරකට පස්සේ එක සැරට මොකදදය අවසතාව මේ පුද්ගලයාව අත් අඩුංගූඩාරගෙන අධිරණයට ඉදිරිපත් කරන්න මේ වෙනකොට අපි දන්නව මුළු රටම අවධානය ොමු කල තියෙ මේ කොරෝන ව්‍යාපතියක්ත්ව එක්ක ඇතිතුේලා තියෙන තත්ත්ව මිසක් මේ වෙන කාරණාවක් දැ මේ වෙනකොට සමාජය කතිකාවතය නැහැ මෙඳ මේ කාරණාව තමයි මංහිතන්නේ වැදගත් කාරණාව මේ හදිසි්‍යයේ මොකොද මෙහම අත්තරගෝට ගැනීම සිද්ධ කරල්. මමහිතන් නෑ මේ අත්තරංගෝඩ ගැනීම ජනාධිපතිවරයා හු ඒම නියමයකින් සිද්ධකරපු අත්තරංගෝඩ ගැනීමක් කියල මම හිතනෙ නෑ. දැන් වෙන්න මේක තමයි මේ මර්ධනය තින භයානකම දැන යම්යම් තොරතු තින තුොරතුරු හරියට දැනගත්තාවම කියන මේ මර්ධනය තියන භයාානකම් වෙන්නේ මර්ධනය පළවන සංහාව ආණ්ඩුවක් ජනතාවට දෙනකොට. ඔය වටේ ඉන්න නිල්ධාරෙන් වටේ ඉන්න පිරිස පාලනයට සම්බන්ධ පිරිස ආණ්ඩු බලට සම්බන්ධ පිරිස, ඒ මර්ධනයට පස්සේ තමන්ගේ පෞද්ලි කාරණාවවලට අතර ගන්න හදනවා. ඒ මර්ධනයට පස්සේ ජනතාවට ආණ්ඩුවෙන් එක පැත්තකර දි අත්වෙනවා ඊට පස්සේ පාලනයට සම්බන්ධ පුද්ගලයන්ෙන් තවත් පැත්තකින් තමන්ගේ පෞද්ධලි කරුණ සඳහා මර්ධනය දීත්වයෙන පට ගන්නවා. මොකද මරදින රණාව. දැ මේ මොහොතේ මගේ තැනේ මේ මාධ්‍යසා කච්චාව අරහා. අපි මේ තියන සිද්ධි ගැන කතා කරනවා වගේම ආණ්ඩුවගේන්න යන ආණ්ඩුව ැ ගේන අදහස් කරන. සමාජ මාධ්‍යරහා හරි එහෙමනැත්තං අන්තර්ජාලය හරි පුද්ගලය නයාමනයට ගේන්න යන නීතිරීති සම්බන්ධය වනුත් පැහැදිලියවම විරිද්ධවෙෙන් ඕනී කියන කාරණාව මතු කරන්න ඕනය කියල මංකල්පනා කරනවා. මොකද න්‍යාමණයක් අවශ්‍යයි හැබැයි ලංකා වගේ රටක. මේ ියම මේ වගන්ති දෙකත්තියා ගෙන. මේ එකසි විව වගන්තය ඇතර මදහස් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නැගිටීම එමනත්තම් කැරැල්ලක් න්න ඒ වගේ කාරණාවක් නැතුව මේ ආණ්ඩුව කරන්න යනද දෙකට විරුද්ධත්වය පල කිරීමක් න මේ එකසි විර උපල් සෞදරය පැදිලි කරා වගේ. ඒ එහෙම විරුද්ධත්වය පල කිරීම ොවත්තනය ක එක වගන්තයේ අරමුණ වෙලාතියෙන් එක විශසවගන්ත අරමුණ වෙලාතියෙන්නේ රාජ්‍යයේ පාලනයට. ඒෙන ඒක රාජ්‍යය කුමන්ත්‍රණයක් වගේ කාරනවා. රාජ්‍ය පාලනය රජ රාජ්‍ය පවතින් නෝනි පාණ්ඩුව රටේ පරිපාලනයක් ගෙනයන් ෝනි ඒ පරිාල ුරුද්ධෝ කමන්ත්‍රණයක්ගේ කාරනාවත්ම එක ස්වගන්තය නොවත්න් ද හෙමවගන්තියක්. ඉහෙම වගන්තියක්. පරිසරය ගැනක කුමත් තියෙන ඒමනැත්තං රටේ සෞඛ්‍යශෂේත්‍රී අඩුපාඩුවක් පෙන්නලදෙන යම්කිසි කෙනෙක් මර්ධය කරන්න එහමගන්තිය පාච්ච කරනවා න. සමාජ මාධ න්‍යයාමනය කරන ඒකන මහදපු නීති පද්්‍යෙතියක් කොහොම මේ පොලිසිය විසිම්පාලනය කරයිද. ඔන්න ඕක තමයි තියෙන කාරණාව. ඒක නිසා මංහිතන්නේ මේ අවස්ථාවේදී. ය සමාජ මාධ්‍යහරහා. සමාජ මාධ්‍ය පාලනය කරන්න ග නීති පද්ධතියකට සමාජයක් හැතියදස අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න ඕනි කියන කාරණාව මේ අවස්ථාවදී මම මතු කරනු. එතකොට බොහෝ කාරණා අනිත් සියලුම කාරණාව මතුවෙච්ච නිසා. මං ඒ කාරණ ැ නැවතනවත මතු කරන්න යන්න නැහැ. ඒක නිසා මේ වර්තමානය වෙලා තියෙන වර්තමානය එක පැත්තකින් රාජ්‍ය නිලධාරීන්ට අනි පැත්තෙන් තරුණන්න්නට අි දැක්ව පරිසර පිළිබඳකාරනාව වෙමනැත්තම් මේ සිංහරජයට අදාළ කාරණාවතු වෙන්නේ අර භාගයක් කියල දැරියයක් මාධ්‍යයට විල්ල කරන ප්‍රකාශන ඇත්තෙක්. එෝොට තරුණයාගේ ප්‍රකාශනය වාර්ණය කරනවන පාරි චිත්‍රයක් අඳන්න බරිනර පරිසර ආරක්ෂා කරන්න අදින චිත්‍රයක් පොලිසියගිහිල්ල ගලෝනවන එතකොට උදගෝෂනයක් පාරය ගරන්න බැරින. එහෙමන මෙන්න මේ ප්‍රකාශනයට මේ මිනිස්සුේ කටහන්න බඳන වැට වහාම නවත් අන්න ඕනේ එක විරුද්ධ වෙන්න ඕනේ කියන කාරණාව මතුකොරමින් මම මගේ අද දැකිනවා සංකර.